අයිබෝන් හැමෝටම පොඩ්ඩක් ජපානි ජීවිතය පොඩ්ඩක් බිසි වෙච්ච හින්දා කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. මේ බිසි වෙන්න හේතුවත් මම ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්. ඉස්සරහ තව වීඩියෝ එකකින් අද මම මේ කරන වීඩියෝ එකෙන් මම ඔයගලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ජපානයේ ඉගැටීම් කටයුතු අවසන් කරාට පස්සේ ඔයගොල්ලෝ ජපානයේදී කොහොමද ජොබ් එකක් හොයාගන්නේ කියලා. මොකද මම ජපානයේදී මේ ජොබ් හන්ටිං කරලා ජොබ් එකක් හොයාගත්තා. ඒ විදිහට ජපානයේදී ජොබ් හන්ටිං කරලා මේ ජොබ් එකක් කොහොමද හොයාගන්නේ කියන එක තමයි මම මේ අද වීඩියෝ එකෙන් ඔයගලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට තවත් කියන්න ඕන කාරණයක් තමයි දැන් ජපානයේ ගොඩාක්ම මේ ජොබ් ෆෙයාස් ඒ විදිහට එහෙම නැත්නම් මේ ජොබ් හොයාගන්න පොළවල් රැකියාව වෙළඳ පොළවල් කරන්නේ ගොඩාක්ම ඔන්ලයින්. ඒකින්ද ලංකාවේ ඉන්න අයට උනත් මේ ඔන්ලයින් ජොබ් ෆෙයාස් වලට සම්බන්ධ වෙලා ජපානයේ ජොබ් හොයාගන්න පුළුවන්. හැබැයි ලංකාවේ ඉන්න අය උනත් ඉන්ටර්වියු එකක් ජපනිස් වලින් ෆේස් කරන්න පුළුවන් වෙන්න ඕන. මොකද ඒ විදිහට ලංකාවේ ඉඳලා ජපනිස් JLPT N3 වෙනකන් ඉගෙනගෙන මෙහෙ ජොබ් ඉන්ටර්වියු වලට ෆේස් කරලා ලංකාවේ ඉඳලා කෙලින්ම ජපානයේ තියෙන ස්ථිර ජොබ් වලට ආපු කට්ටිය ඉන්නවා. ඒකින්ද ජපාන් ඒක නිසා ලංකාවේ ඉන්න කට්ටියට උනත් ලංකාවේ ඉඳලා මේ ඔන්ලයින් ජොබ් ෆෙයාස් වලට ඇප්ලයි කරලා එතනින් ඉන්ටර්වියු හොයාගෙන ඕගොල්ලන්ට ජොබ් හොයාගන්න පුළුවන් ජපානයේදී. ඒකින්ද මම හිතනවා මේ වීඩියෝ එක ලංකාවේ ඉන්න අයට උනත් වැදගත් වෙයි කියලා. ජපානයේදී ඕගොල්ලෝ ජොබ් එකක් හොයාගන්නකොට ඒ කියන්නේ අපි කියන්නේ මේක ෂූෂොකු කත්සුදෝ කියලා. ඒ කියන්නේ මම 2023 අප්‍රේල් මාසේ ග්‍රැජුවේට් වෙනවා නම් මම මේ අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳලා මේ ජොබ් හන්ටිං කියන එක එහෙම නැත්නම් ජොබ් හොයන එක කරන්න පටන් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් 6 වෙනි මාසේ 7 වෙනි මාසේ 8 වෙනි මාසේ වගේ වෙනකොට දැන් වෙනකොට ගොඩාක් කම්පැනිස් වලට ජොබ් වලට ළමයි අරගෙන ඉවරයි. එතකොට මේ වෙනකොට මේ ජොබ් ෆෙයාස් එහෙම නැත්නම් ජොබ් හන්ටිං ඉවර වෙනවා. ඒකින්ද ඕගොල්ලෝ ජොබ් එකක් හොයාගන්නකොට ජපානයේ ඉන්න කට්ටිය ජොබ් එකක් හොයාගන්නකොට තමන්ගේ ස්ථිර ජොබ් එක හොයාගන්නකොට ඕගොල්ලෝ අවුරුද්දකට කලින් ඉඳන් තමයි ජොබ් ෆෙයාස් වලට ගිහිල්ලා ජොබ් හන්ටිං වලට ගිහිල්ලා මේ ජොබ් එක හොයාගන්න වෙන්නේ. මම මුලින්ම මේ ජොබ් මේ චූෂොක් කට්ස්දෝ එක පටන් ගන්න කොහොමද එහෙම නැත්නම් මේක කොහොමද ඔන්ලයින් ජොබ් හොයාගන්න කියන එක පැහැදිලි කරන්න ඉස්සෙල්ලා මම පොඩ්ඩක් ගොඩක් කට්ටිය ලංකාවේ ඉන්න කට්ටියත් ඇහුවා මේ ජපානයේ කොහොමද පඩි කොහොමද කියලා. ඊළඟට මම හිතනවා ලංකාවේ ජපානයේ ඉන්න කට්ටියත් සමහරට මේ පඩිවල වේරියේෂන් එක දන්නේ නැතුව ඇති. ඒ වගේම ලංකාවේ ඉන්න ගොඩක් කට්ටියත් අහනවා ජපානයේ කොහොමද පඩිවල තත්ත්වය කියලා. මේ ඒක නිසා මම මේ ප්‍රසන්ටේෂන් එකකින් ජපානයේ පඩි කොහොමද වෙනස් වෙන්නේ කියන එක මම පැහැදිලි කරලා දීලා ඊළඟට ජපානයේදී කොහොමද ජොබ් එකක් හොයාගන්නේ ඒ කියන්නේ ස්ථිර රැකියාවක් හොයාගන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරලා දෙන්න. මේක පටලව ගන්න එපා. මේ පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න හැටි නෙමේ ජපානයේ ස්ථිර රැකියාවක් හොයාගන්න හැටි. ඒ කියන්නේ ඔයාගේ හිතන්න ඔයා ජපනිස් ලැන්ග්වේජ් ස්කූල් එකකට ඇවිල්ලා ඊට පස්සේ එතනින් සෙම්මුන් එකකට ගිහිල්ලා එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ ග්‍රැජුවේට් වුණාට පස්සේ මෙහි මූලික අධ්‍යාපනය ලැබුවට පස්සේ කොහොමද ජොබ් එකක් හොයාගන්නේ කියන එක තමයි මම මෙතෙන්දී පැහැදිලි කරන්න යන්නේ. හරි, අපි ඒක පැහැදිලි කරගන්න ඉස්සරලා අපි බලමු ජපානයේදී කොහොමද මේ ජපානයේ කොහොමද සැලරි එක වෙනස් වෙන්නේ කියලා. අපි බලමු ජපානයේදී ජොබ් එකක් හොයාගන්න හැටි සහ සැලරි එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. ජපානයේ පඩි කොහොමද? මෙතෙන්දී ඔයගොල්ලෝ දන්නවා පඩි වෙනස් වෙනවා මෙන්න මේ විදිහට. අධ්‍යාපන සුදුසුකම් අනුව වෙනස් වෙනවා, කම්පැනි එක අනුව වෙනස් වෙනවා, ඒ වගේම කම්පැනි එක තියෙන පළාත අනුව මේ ජපානයේ තියෙන සැලරි ස්කේල් එක වෙනස් වෙනවා. ඊළඟට මේ ජපානයේ ගොඩාක්ම වෙනස් වෙන්නේ පඩි තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් අනුව. මුලින්ම තියෙන්නේ ටෙක්නිකල් කොලෙජ් එකකින් ග්‍රැජුවේට් වෙන කට්ටිය, ඒ කියන්නේ මේ සෙම්මුන් ගක්කොහෙකින් ග්‍රැජුවේට් වෙන කට්ටියගේ සැලරි එක වෙනස් වෙන ආකාරය මෙතන ඔයගලන්ට පේනවා ඇති. බේසික් සැලරි එක 180,000 සිට 210,000 අතර වෙනසක් තමයි මෙතන තියෙන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් ජපානයේදී සෙම්මුන් ගක්කෝ එකක් ඉවර කරන්නේ අවුරුදු 20න් වගේ. ඊළඟට බැචලර් ඩිග්‍රී එකක්, එහෙම නැත්නම් මූලික උපාධියක් හදාරපු කෙනෙක්ගේ සැලරි එක වෙන්නේ සාමාන්‍යයෙන් 1,02 ඉඳලා 230,000 අතර ප්‍රමාණයක් වෙනවා මේ සැලරි එක. ඊළඟට මේ බැචලර් ඩිග්‍රී එකක් කරපු කෙනෙක් සාමාන්‍යයෙන් අවුරුදු 22කින් විතර ග්‍රැජුවේට් වෙනවා. ඊළඟට මාස්ටර්
ඩිග්‍රී එකක් කරපු කට්ටිය සාමාන්‍යයෙන් ජපානයේ අවුරුදු 24න් විතර ග්‍රැජුවේට් වෙනවා. මේගොල්ලන්ගේ බේසික් සැලරි එක සාමාන්‍යයෙන් 2,20,000 සිට 2,50,000 විතර වෙනවා. ඊළඟට තව කියන්න ඕන දෙයක් තමයි මේ ඇනුවල් ඉන්කම් එකත් තමන්ගේ වයසත් එක්ක ටික ටික වැඩි වෙගෙන යනවා. ඒකින්ද හැමදාම හැම අවුරුද්දෙම සැලරි එක ටික ටික වැඩි වෙගෙන යනවා. මේක මූලික අවස්ථාවේදී, මූලික අවධියේදී, ඒ කියන්නේ ජොබ් එකකට ගිය ගමන්ම සාමාන්‍යයෙන් තියෙන සැලරි ස්කේල් එක තමයි මම මේගොල්ලන් මම මේ පැහැදිලි කරගෙන යන්නේ. ඊළඟට PhD හෝල්ඩර් කෙනෙක්. එහෙනම් PhD එකක් තියෙන කෙනෙක්ගේ සැලරි එක සාමාන්‍යයෙන් 2,50,000 සිට 2,70,000 විතර වෙනකම් වෙනවා. මේ බේසික් සැලරි එක ගැන තමයි මම විස්තර කරන්නේ. මම සාමාන්‍යයෙන් ජපාන PhD එකක් කරලා ඉවර වෙන කෙනෙක්ගේ වයස අවුරුදු 27න් විතර තමයි මේගොල්ලෝ PhD එක ඉවර කරන්නේ. මේක තමයි සාමාන්‍ය සැලරි ස්කේල් එක. මේක වෙනස් වෙන්න පුළුවන් සමහර, ඒ කියන්නේ ලොකු නමගිය කම්පැනිස් වල මේ සැලරි ස්කේල් එක ළඟටවත් එන්නේ නැහැ. ඒගොල්ලෝ ගොඩාක් වෙනස්කම් තියෙනවා ඒ සැලරි වල. සාමාන්‍යයෙන් මාස්ටර් එකක් කරපු කෙනෙක්ගේ මාසික සැලරි එක ලක්ෂ 3ත් 4ත් අතර වෙනවා. සාමාන්‍ය PhD එකක් එහෙම කරපු කෙනෙක්ගේ සැලරි එක යෙන් වලින් ලක්ෂ 5ත් 6ත් විතර වෙනවා. ඒ වගේ සැලරි ස්කේල් එකක තමයි යන්නේ. ඊළඟට මම මෙතන කියන්න ඕන දෙය තමයි මම මෙතන ඔක්කොම මේ පඩි සඳහන් කරලා තියෙන යෙන් වලින් ඔයගලන්ට යෙන් නගේ රුපියල් වලට පරිවර්තනය කරගන්න ඕන නම් දැන් තියෙන එක්ස්චේන්ජ් රේට් එකෙන් වැඩි කරලා ඔයගලන්ට පරිවර්තනය කරගන්න පුළුවන්. දැන් නම් තියෙන එක්ස්චේන්ජ් රේට් එක සාමාන්‍යයෙන් 2.6ට වගේ මේක වෙනස් වෙනවා. ඒකින්ද මම මෙතන මොකක්වත් එහෙම රුපියල් වලින් මේවා දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේ යෙන් වලින් තමයි දාලා තියෙන්නේ. ඔයගලන්ට යෙන් වල රුපියල් වලට පරිවර්තනය කරගන්න පුළුවන් මේක අදාළ රේට් එකෙන් වැඩි කරලා. ඊළඟට පඩියට එකතු වෙන දේවල් අරක මම ඔයගලන්ට පැහැදිලි කරේ ඒ බේසික් සැලරි එක. ඊට පස්සේ මෙතෙන්ට පඩියට එකතු වෙනවා අතිකාල දීමන ඕවර්ටයිම් එලවන්ස් එක. ඊළඟට ලේට් ඕවර්ටයිම් එලවන්ස් එක ඇති වෙනවා. ඒ කියන්නේ ඒකත් අතිකාල දීමනක් තමයි. සාමාන්‍ය රෑ 11න් පස්සේ විතර එකතු වෙන ඒවා ලේට් ඕවර්ටයිම් එලවන්ස් එකක් විදිහට අර පැයකට ගෙවන ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ ක්වොලිෆිකේෂන් එලවන්ස් එක සුදුසුකම් දීමනා කියලා අපිට කියන්න පුළුවන්. එක එක සුදුසුකම් වලට දීමනා දෙනවා. සමහර අවස්ථාවලදී TOEIC වගේ එක්සෑම් කරලා තිනකොට අර සුදුසුකම් දීමනාවක් හම්බු වෙනවා. ඒ වගේ එක එක දීමනා හම්බු වෙනවා. ඊට පස්සේ මෙතන තියෙන ප්‍රවාහන දීමනාව ඔයගොල්ලෝ වැඩට එන දුර ප්‍රමාණය අනුව බස් එකේ එනවනම් බස් එකට අදාළ ගාස්තුව මාසිකව යන ගාස්තුව එහෙම නැත්නම් තමන්ගේ කාර් එකේ එනවනම් කාර් එකට යන පෙට්‍රල් වියදම ඒගොල්ලෝ එකතු කරනවා පඩියට. ඊට පස්සේ ඩිපෙන්ඩන්ස් එලවන්ස් එක, ඒ කියන්නේ යැපෙන්නන් සඳහා කරන දීමනාව, යැපෙන්නු ඉන්න ගාන අනුව ඒ දීමනාව ලබා දෙනවා. ඊළඟට ඔන්ලයින් වර්ක් එලවන්ස් එක, ඒ කියන්නේ මාර්ගගත වැඩ කිරීම සඳහා මේ දීමනාවක් දෙනවා. මේක මේ ළඟදී ලබා දුන්නේ මේ දීමනාව, ඒ කියන්නේ ළඟදී තමයි මේ දීමනාව එක් කරේ. මොකද මේ වෛරස් එකත්, කොරෝනා වෛරස් එකත් එක්ක ගොඩක් කටි ඔන්ලයින් වැඩ කරන්න ගත්තා. එතකොට මේ ඉන්ටර්නෙට් අරවා මේවා සපයා ගන්න තමයි මේ ඔන්ලයින් වැඩ කරන වැඩ කිරීම සඳහා මේ ඔන්ලයින් වර්ක් එලවන්ස් එක දුන්නේ. මේක සාමාන්‍යයෙන් ලබා දුන්නේ මේ ඉන්ටර්නෙට් වලට තමයි. ඊළඟට එපාර්ට්මන්ට් එලවන්ස් එක, ඊට පස්සේ ඒක, ඒ කියන්නේ නවාතැන් දීමනාව. මෙතන සමහර ඒවා ෆුල් 100%ම ගෙවනවා, සමහර ඒවා භාගයක් ගෙවනවා. ඒ කම්පැනි එක අනුව මේක වෙනස් වෙනවා. මෙන්න මේ ගෙවන දීමනා හැම එකේමත් මේවා ගෙවන්නේ නැහැ. ඒ කම්පැනි එක අනුව මේ ගෙවන දීමනා වෙනස් වෙනවා. සමහර කම්පැනි වල මේ ඔක්කොම ගෙවන්න පුළුවන්, සමහර ඒවා මේ විදිහට දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ අදාළ කම්පැනි එක අනුව වෙනස් වෙනවා. එතකොට අපි ජපානයේදී හොයාගන්න හොඳ කම්පැනි එකක් හොයාගත්තොත් මේ වගේ දීමනාත් එක තව මීට අමතරව ගොඩක් දීමනා එකතු වෙනවා. සාමාන්‍යයෙන් එච්චර හොඳ නැති කම්පැනි එකක් හොයාගත්තොත් එහෙම මේ වගේ දීමනා අපිට හම්බු වෙන්නේ නැහැ. ඒකින්ද අපි ජපානයේදී කම්පැනි එකක් හොයාගන්නකොට හොඳ කම්පැනි එකක් හොයාගන්න ඕනේ. හොඳ කම්පැනි එකක් හොයාගන්න හැටි තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඕගලන්ට විස්තර කරන්න යන්නේ. ඊළඟට මීට අමතරව බෝනස් එක හම්බ වෙනවා. ජුනි වල සහ දෙසැම්බර් වල තමයි මේ බෝනස් එක හම්බ වෙන්නේ. සමහර කම්පැනි වල අතරමැදි බෝනස් එකකුත් දෙනවා. සාමාන්‍ය අගෝස්තු වල ඒගොල්ලන්ගේ ආදායම් වැඩි නම් අගෝස්තු වල තව පොඩි බෝනස් එකක් දෙනවා. ඒ කම්පැනි එක අනුව මේවා වෙනස් වෙනවා. මේ බෝනස් එකේ ප්‍රමාණයත් කම්පැනි එක අනුව වෙනස් වෙනවා. සමහර කම්පැනි වල පඩියට පඩියක්, පඩිය වගේ පඩියක් එකතු කරලා දෙනවා කම්පැනි එකෙන්. ඒක විදිහට බෝනස් එක විදිහට.
ඒකන්නේ ඔයාගේ පඩිය ලක්ෂ දෙක නම් තව ලක්ෂ දෙකක් එකතු කරලා දෙනවා බෝනස් එක විදිහට. සමහර ඒවා මේක පඩි දෙකක් වෙනවා, සමහර ඒවා පඩි දෙකමාර, සමහර ඒවා පඩිය වගේ පස් ගුණයක් වෙනකන් බෝනස් ගෙවන කම්පැනිස් තියෙනවා. ඊළඟට සමහර ඒවා තියෙනවා පඩිය අදාළම නැහැ, තමන් කරන වැඩ අනුව, තමන්ගේ තමන් කරන දක්ෂතා අනුව ගෙවනවා. මේක සාමාන්‍යයෙන් මෙහි ලක්ෂ එන් ලක්ෂ පහේ සිට එන් ලක්ෂ 10 විතර වෙනකන් මේ බෝනස් එක ගෙවන කම්පැනි තියෙනවා. ඒකින්ද ඒ කම්පැනි එක අනුව මේ ගෙවන බෝනස් එකත් වෙනස් වෙනවා. ඊළඟට මම මෙතන මූවින් එක්ස්පෙන්සස් කියලා සඳහන් කරලා තිනවා. ඒ කියන්නේ ඔයා අලුතෙන් ජොබ් එක හොයාගත්තට පස්සේ මෙහි ඉඳලා ඔයා ඉන්න තැන ඉඳලා ඒ ජොබ් එක තියෙන තැනට එපාර්ට්මන්ට් එක මාරු කරනවා. එහෙම නැත්නම් තමන් ඉන්න නවාතැන මාරු කරනකොට ඒකටත් ගෙවන කම්පැනි වලින් ඒකටත් කම්පැනි වලින් ගෙවන අවස්ථා තියෙනවා. සමහර ඒවා ගෙවන, සමහර ඒවා ගෙවන්නේ නැහැ. ඊට පස්සේ රීලොකේෂන් එක්ස්පෙන්සස් කියලා කියන්නේ ඔයා එතනට ගියාට පස්සේ එතනින් බඩු ගන්න මොනවා හරි, ඔය ෆ්‍රිජ් එක, වොෂින් මැෂින් එක, ඒ වගේ ඒ බඩු ගන්නත් කම්පැනිස් වලින් ගෙවන අවස්ථා තියෙනවා. මේක හැම කම්පැනිෙම මේක ගෙවන්නේ නැහැ. ඒ කම්පැනි එක හොඳ නම් විතරයි, ඒ කියන්නේ ඒ කම්පැනි එකට හොඳට සල්ලි තියෙනවා නම් විතරයි මේ වගේ දීමනා දෙන්නේ. ඊළඟට පඩියෙන් කැපෙන දේවල් ගැන අපි කතා කරොත් සෞඛ්‍ය රක්ෂණ ආවරණය, හෙල්ත් ඉන්ෂුරන්ස් එකට කැපෙනවා. ඊට පස්සේ පෙන්ෂන් එකට, විශ්‍රාම වැටුපට පඩියෙන් කැපෙනවා. ඊළඟට ඉන්කම් ටැක්ස් වලට, ඒ කියන්නේ ආදායම් බදු වලට පඩියෙන් කොටසක් කැපිලා යනවා. ඊට පස්සේ යූනියන් වල එහෙම ෆීස් දිනනවා නම්, ඒ කියන්නේ වෘත්තීය සමිති ගාස්තු විදියට යම් කිසි කොටසක් ආයි කැපෙනවා. ඊළඟට එම්ප්ලොයිමන්ට් ඉන්ෂුරන්ස් කියලා කියනවා. ඒ කියන්නේ රැකියා ආරක්ෂණ ආවරණය. ඒ කියන්නේ ඔයාට බැරි වෙලාවක් ඒ කම්පැනි එක කඩාගෙන වැටිලා රැකියාව අහිමි වුණොත්, එහෙම නැත්නම් ඒ කම්පැනි එකෙන් ඔයාව ඉවත් කරොත් එහෙම ඔයාට මාස 6ක් වෙනකන් පඩියක් ලැබෙන විදිහට රක්ෂණයක් තියෙනවා. ඒකෙන් මාස 6ක් වෙනකන් ඔයාට පඩියක් ගෙවනවා. ඒ පඩිය ලබාගෙන මාස 6ක් ඇතුළත ඔයාට තව ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ මේ රැකියා ආරක්ෂණ ආවරණය කියලා. ඒ විදිහට රැකියා ආරක්ෂණ ආවරණයකුත් තියෙන හින්දා ඒවට පඩියෙන් යම්කිසි කොටසක් කැපිලා යනවා. ඊළාට ගොඩක්ම ලංකාවේ ඉන්න කට්ටිය අහන දෙයක් තමයි මේ ජපානයේ ඉන්න කට්ටිය කීයක් ඉතිරි කරනවාද කියන එක. ඊළඟට මේක ඇහුවට පස්සේ සමහර වෙලාවට ජපානයේ ඉන්න කට්ටිය කියනවා එහෙම ඉතිරියක් නැහැ, මේ අපි ඉතින් කාලා බීලා ඉන්නවා, එහෙම ඉතිරියක් නැහැ කියලා කියනවා. එතකොට සමහර අවස්ථාවලදී මම දැකලා තියෙනවා Facebook එකේ එහෙමත් මේ වෙනම ආගිව් කරගන්නවා, මෙහෙ ඉන්න කට්ටිය ඉතිරියක් නැහැ කියනවා, මොකද්ද මේ කියන්නේ, මේ බැන ගැනීම එහෙම යනවා. එතකොට මේ කීයක් ඉතිරි කරනවාද කියන එක ගැන මම මෙහෙම පැහැදිලි කරන්නම්. ඒක රඳාපවතින්නේ ඔයාගේ පඩිය මත රඳාපවතිනවා. ඊළඟට ඔයා මෙහි ජීවත් වෙන පැටර්න් එක අනුව රඳාපවතිනවා. ගොඩක්ම ලංකාවේ ඉඳලා ජපානයට එන කට්ටිය ජපානට ආවට පස්සේ ඒගොල්ලෝ මෙහි තියෙන පැටර්න් එකට, සිස්ටම් එකට හුරු වෙනවා. මෙහි තියෙන සිස්ටම් එකට හුරු වුණාට පස්සේ හොඳට අඳින්න, පළඳින්න, කන්න බොන්න හුරු වෙනවා. එහෙම හුරු වුණාට පස්සේ සාමාන්‍යයෙන් මේ පඩියම වගේ මේකට වියදම් වෙනවා. මේ සිස්ටම් එකේ ඉන්න මේ ජීවිකාව කරගෙන යන්න පඩිය වගේ වියදම් වෙනවා. ඕගොල්ලන්ට පඩියම වියදම් කරන්නේ නැතුව යන්තම් පොඩි අපාර්ට්මන්ට් එකක් අරගෙන, වාහනයක් ගන්න නැතුව, මොකක් හරි පොඩි බතකුයි හොද්දකුයි හදාගෙන කාලා එහෙම ඉන්න පුළුවන්. එහෙම ඉඳියොත් යම්කිසි ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන්. ඒ වුණාට ලංකාවේ ඉඳලා ජපානට එන ගොඩක් කට්ටිය ඒ වගේ ජීවිතයක් ගත කරන්නේ නැහැ. ඒගොල්ලෝ ගොඩක්ම හොඳ ලෙවල් එකක ජීවිතයක් තමයි ඒගොල්ලෝ මෙහෙ ගත කරන්නේ. ආවට පස්සේ අනිවාර්යයෙන්ම හොඳට අඳිනව පළඳිනව, ලංකාවේ කොල්ලෝ කෙල්ල ගැන මම කියන්නේ, හොඳට අඳිනව පළඳිනව, ඊළඟට හොඳට කනව බොනවා, ඊළඟට වාහනයක් ගන්නවා අනිවාර්යෙන්. එහෙම අරගෙන ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච ජීවිතය මෙහෙ හොයා ගන්නවා. එහෙම හොයාගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඒ ජීවිතයට හුරු වුණාට පස්සේ සාමාන්‍යයෙන් තමන්ට හම් වෙන පඩියෙන් විශාල ප්‍රමාණයක් මෙහි ජීවත් වෙනකොට මේ පඩියෙන් වගේ වියදම් වෙනවා. ඊළඟට ඒ විදිහට වියදම් වෙන්න තමයි සාමාන්‍යයෙන් ජපානයේ ඉකොනොමි එක හැදිලා තියෙන්නේ. දැන් ලංකාවේ ඒකත් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ලංකාවේදී අපිට හැමතිස්සෙම ඔය TV ඇඩ් වලත් අපිට ඒ දවස්වල පොඩි කාලේ ඇහිලා තිනවා ඉතිරි කරන්න කියලා තිනවා. ඉතිරි කරන්න කියලා කියනවා. ඊළඟට ලංකාවේ ඉතිරි කරනකොට අර මුදලක් අපිට හම්බ වෙනවා පොලියක් විදියට. හැබැයි ජපානයේ හැම පොලිය හැම හෙනටම අඩුයි.
ඇයි ලංකාව ඉතිරි කරන්න කියන්නේ සහ ජපානේ ඉතිරි කරන්න කියලා කියන්නේ නැහැ. ජපාන මිනිස්සුන්ට කියන්නේ සාමාන්‍යයෙන් වියදම් කරන්න කියන එක තමයි කියන්නේ ජපාන මිනිස්සුන්ට. ලංකාව ඉතිරි කරන්න කියලා කියන්නේ ලංකාවට තියෙන නිෂ්පාදන ආර්ථිකයක් නෙමෙයි. ලංකාවේ ගොඩාක්ම දේවල් ගේන්නේ පිටරටින්. එතකොට මේ පිටරටින් ගේන දේවල් වලට අපි වියදම් කරන්න ගත්තොත් එහෙම අපේ තියෙන ඩොලර් ටික පිටරටට ඇදිලා යනවා. ඒකින්ද ලංකාවේ මිනිසුන්ට කියන්නේ පුළුවන් තරම් ඉතිරි කරලා ওই ටික තියාගන්න කියලා බැංකු පොත්වලම තියාගන්න කියන එකට තමයි ප්‍රොමෝට් කරන්නේ. හැබැයි ජපානේ ඕක ප්‍රොමෝට් කරන්නේ අනිත් පැත්තට. ජපානි මිනිස්සු ඔක්කොම ඉතිරි කරන්න ගත්තොත් එහෙම මෙහෙ තියෙන වාහන විකිණීම නැවතිනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ එකම වාහනේ පාවිච්චි කරන්න ගත්තොත් මෙහෙ තියෙන වාහන හදන කම්පැනිස් වලට ඒ වාහනේ විකුණ ගන්න බැරි වෙනවා. සාමාන්‍ය මෙහෙ මිනිස්සු වාහනයක් අවුරුදු 5න් 10න් මාරු කරනවා. මාරු කරලා අලුත් වාහනයක් ගන්නවා. එහෙම නොකර එකම වාහනේ අවුරුදු 50ක් විතර වැද්දොත් එහෙම අර වාහන හදන කම්පැනිස් වලට මේක වාහන විකුණ ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ මේ ආර්ථිකය කැරකෙන්නේ නැහැ. මේ ආර්ථිකය කැරකෙන්න ඕනේ. මේක කැරකෙන්න නම් මේ මිනිස්සු ටික හම්බ වෙන සල්ලි ටික වියදම් කරන්න ඕනේ. අලුතෙන් පොරොන්දුසුවක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන් විදුලි උපකරණයක් ගන්න පුළුවන්. ඒ හැම උපකරණයක්ම වාගේ හදන්නේ ජපානේ. එතකොට ඒ අලුත් උපකරණ ගන්න ගන්න තමයි මේගොල්ලන්ගේ ආර්ථිකය කැරකෙන්නේ. සාමාන්යයෙන් මෙහි බෝනස් එකක් එහෙම හම්බුනාට පස්සේ ඕගොල්ලෝ ජපානේ ඉන්න කට්ටිය නම් දන්නවා ඇති. ටීවී ප්‍රෝග්‍රෑම් වලින් ගිහිල්ලා අහන්නේ බෝනස් එකේ මොකද්ද කරේ කියන එක තමයි අහන්නේ මයික් එක අල්ලලා. එතකොට සමහරු කියන ටීවී එකක් ගත්තා, ෆ්‍රිජ් එකක් ගත්තා, ඒ වගේ කියන සමහරු කියන මේ වගේ විදේශ රටක සවාරියක් යන ඒ වගේ කතා කියන. ඒ එතනින් ගිහිල්ලා ටීවී ප්‍රෝග්‍රෑම් වලින් ප්‍රොමෝට් කරන්නේ ඕගොල්ලෝ මේ හම් වෙන සල්ලි වියදම් කරලා මොකක් හරි දෙයක් ගන්න කියන එක තමයි ප්‍රොමෝට් කරන්නේ. එහෙම වියදම් කරොත් විතරයි මේ ජපානයේ තියෙන ආර්ථිකය කැරකෙන්නේ. කැරකිලා මේ ආර්ථිකයේ තිකේ තවදුරටත් හොඳට දුවන්නේ හම්බ වෙන සල්ලි ටික වියදම් කරොත් විතරයි. ඒකින්ද තමයි මෙහි ආර්ථිකය සාමාන්‍යයෙන් ගොඩක්ම වියදම් සහිත ආර්ථිකයක් විදිහට තමයි සකස් වෙලා තියෙන්නේ. මෙහි කීයක් ඉතිරි කරනවද කියන එක රඳාපවතින්නේ තමන් මත, තමන් කන බොන අඳිනි පළඳින රටාව අනුව තමයි මෙහි කීයක් ඉතිරි කරනවද කියන එක රඳාපවතින්නේ. සාමාන්‍යයෙන් මම දැකලා තිනවා අනිත් රටවලට සාපේක්ෂව දකුණු ආසියාවේ අනිත් රටවලට සාපේක්ෂව ලංකාවෙන් එන කට්ටිය අනිවාර්යෙන්ම આવොත් කොල්ල කෙල්ල එන හැමෝම කොල්ල එහෙම අනිවාර්යෙන් આવොත් වාහනයක් අනිවාර්යෙන්ම ගන්නවා. අරගෙන හොඳ වාහනයක් අරගෙන හොඳට ඇඳලා ඇඳලා හොඳට කනවා, හොඳට බොනවා, ඒකත් කරනවා. එහෙම කළා ඒගොල්ලෝ අර මෙහි තියෙන ජීවන රටාවට හුරු වෙනවා. එහෙම හුරු වුණාට පස්සේ සාමාන්‍යයෙන් මෙහි ඉතිරි කරනවා කියන එක එහෙම මේ මේ ලොකුවට ඉතිරි කරන්නේ නැහැ. යම්කිසි මුදලක් ලංකාවටත් දානවා ඇති. ලංකාවේ ඉන්න තමන්ගේ පවුල් නඩත්තු කරන්න ඒ වුණාට ගොඩක් මුදලක් මේ රටටම ආයිත් වියදම් කිරීම තමයි වෙන්නේ. ඒ විදිහට තමයි මේ රට සකස් වෙලා තින්නේ. ඒ විදිහට තමයි මේ රටේ ආර්ථිකය දුවන්නේ. ඒකින්ද දැන් ඔගොල්ලෝ අහනකොට ලංකාවේ ඉන්න කට්ටිය ගොඩක් කට්ටිය ජපානයේ ඉන්න කට්ටියෙන් අහනවා කීයක් ඉතිරි කරනවද කියලා. කියක් ඉතිරි කරනවාද කියන එක ඇහුවොත් අනිවාර්යෙන්ම ජපානයේ ඉන්න කට්ටිය කියන්නේ එහෙම ඉතිරියක් නැහැ, වියදම් තමයි මෙහි සැර කියලා ඕගලන්ට අහන්න පුළුවන්. ඕගොල්ලෝ කාලා බීලා සතුටින් ඉන්නවාද කියන එක. ගොඩක් ජපානයේ ඉන්න කට්ටිය කාලා බීලා සතුටින් ඒගොල්ලෝ කැමති වාහනයක්, ඒගොල්ලෝ කැමති ඇඳුමක්, ඒගොල්ලෝ කැමති දෙයක් අරගෙන සතුටින් ඉන්නවා. ඒ වගේ ජීවිතයක් තමයි ජපානයේ ඉන්න කට්ටිය ගත කරන්නේ. හරි. අපි ඊළඟට බලමු ජපානයේදී කොහොමද ජොබ් එකක් හොයාගන්නේ කියලා. ඒ කියන්නේ වාගේ ජපානයේ මූලික අධ්‍යාපන කටයුතු ඉවර කරාට පස්සේ මෙහි ජොබ් එකක් කොහොමද හොයාගන්නේ කියන එක තමයි මම ඊළඟට ඕගලන්ට පෙන්නලා දෙන්න හදන්නේ. මේකට වෙබ්සයිට් කිහිපයක් තියෙනවා. මම පෙන්නන්න පළවෙනි වෙබ්සයිට් එක මේක තමයි. පළවෙනි එක තමයි මේ Global Leader කියන වෙබ්සයිට් එක. ඕගලන්ට මම ආයෙත් මතක් කරන්න මේ දැන් ජොබ් ෆෙයා එකක් පටන් ගන්න ඊළඟ 2023 ජොබ් ෆෙයා එක තමයි දැන් තියෙන්නේ. දැන් ඇත්තටම ජොබ් ෆෙයාස් ගොඩාක් ඉවර වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ජොබ් හන්ටින් ඔක්කොම ගොඩාක් දුරට දැන් ඉවර වෙලා තියෙන්නේ. මං අදාළ වෙබ්සයිට් එක සහ ඒවෙන් කොහොමද ජොබ් හොයාගන්නේ කියන එක ඔයාලට දැන් පැහැදිලි කරලා දෙන්නම්. පළවෙනි එක තමයි Global Leader කියන එක. මේකෙන් ජොබ් එකක් හොයාගන්න ගොඩක්ම ලේසි කියලා මට කියන්න පුළුවන්. මොකද මේ Global Leader කියන වෙබ්සයිට් එක ටාගට් කරන්නේ ෆොරිනර්ස්ලා. ඒ කියන්නේ ෆොරිනර්ස්ලාට ජොබ් තමයි මේකෙන් හොයලා දෙන්නේ. එතකොට මේකේ මේකට ඇවිල්ලා මේ ජොබ් ෆෙයා එකට සම්බන්ධ වෙන කම්පැනිස්
ඔක්කොම ෆොරිනර්ස්ලා හොයන කම්පැනිස්. ඒ කියන්නේ මේගොල්ලන්ට පිටරට කට්ටිය තමයි මෙතන වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ කම්පැනියේ තියෙන ජොබ් වලට ඇප්ලයි කරන්න ගියත් ඔයගොල්ලන්ට ටිකක් පහසුවෙන්ම ජොබ් එකක් හොයාගන්න පුළුවන්. මම පල්ලෙහන් ලින්ක් ටික දාලා තියන්නා ඔයගොල්ලන්ට YouTube එකේ ඔයගොල්ලන් ඩිස්ක්‍රිප්ෂන් එකේ බලා ගන්න පුළුවන් මේ ලින්ක් ටික. එතකොට ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. මේකේ මේ ග්ලෝබල් ලීඩර් වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ account එකක් හදන්න ඕනේ. account එකක් හදලා ඔයාගේ entry sheet එකක් හදාගන්න ඕනේ. මේ entry sheet එක කොහොමද හදාගන්නේ කියලා මම අන්තිමට පැහැදිලි කරන්න. ඊට පස්සේ මෙන්න මේ ග්ලෝබල් ලීඩර් වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් companies හොයාගන්න පුළුවන්. මේ companies මෙතන industries තියෙනවා. industries තියෙනවා අපි මේ maker කියන එක select කළා. මොකක් හරි හදන දේවල් පිළිබඳ company එක select කළා අපි Fujitsu. කියන්නේ technical job එකක් මේව කරොත් जब बैक में होगा लापी सर्च करो मेंटरिंग इनो अदाल कंपनीज की पे गुड़ाक इनो कंपनीज मेंटरिंग ये तो गुड़ा तमांट का कहमती कंपनी का कहते उल्टा गिही इल्ला तमांट का कहमती कंपनी का कहते उल्टा गिही इल्ला इको कर दें अभी मैं टोशिबा की न कंपनी बटे मैं तो मैं एंट्री किया था इन्हें मैं कंपनी के बाला लेवी रहला तमां मैं कर कहमती ना अभी तो मैं के एंट्री किया न बटन को बोला तमांगे CV එක මේකට යවන්න පුළුවන්. අපි ඒකට කියන entry sheet එකක් හදනවා කියලා. මේ entry sheet එක කොහොමද හදන්නේ කියලා මම අන්තිමට කියලා දෙන්නම්. අපි මේ global leader website එකට ඇතුල් වෙනකොටම මේ entry sheet එකත් හදලා තමයි ඇතුල් වෙන්න ඕන. ඊට පස්සේ මේකට ගිහිල්ලා බලලා මේකට තමන් කැමති නම් මේ entry කියන එක හෙබුවට පස්සේ CV එක කෙලින්ම ඒගොල්ලන්ට යනවා. අපි පොඩ්ඩක් මේ Toshiba කියන website එකට ගිහිල්ලා බලමු මොනවද මේකේ විස්තර කියලා. මේක ඔක්කොම ජපාන් වලින් තියෙන්නේ. ලංකාවේ ඉන්න කට්ටිය ඉන්නවනම් මේක ඔයගොල්ලන් ට්‍රාන්ස්ලේට් කරලා බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන පල්ලෙහා තියෙන වැදගත්ම දේවල් ටික තමයි මේක මෙතන මේක කීයක් වැඩ කරනවද. ඊළඟට මේ තියෙන්නේ මේගොල්ලෝ හොයන ජොබ් ටික. ඒගොල්ලෝ හොයනවා ඔෆිෂල් වැඩ කරන්න. ඊළඟට thank you kahyats research and development පැත්ත. ඊළඟට මෙතන තියෙනවා මේ සෙක්කේ පැත්ත, ඩිසයිනින් පැත්ත. ඊට පස්සේ මෙතන තියෙන සේසම් ගිජිට්ස් කියලා प्रोडक्शन टेक्नोलॉजी पैदा ट्रांसलेट दागे मे विधि बलाट मेके विस्तर कल तीन सैलरी स्केल के विस्तर सामान्य बैचलर डिग्री कट्टी दिलक्ष दीट पास मास्टर कट्टी दिलक्ष अतली सामान्य पड़े पटंगा प्लस मिता सदन कल तीन लंगे लेवल लेकिन भाषा हेकिया पील मिथन सन्धान कल तीन मिथन गिजुच्छाने गिजुच्छ टेक्निकल जॉब कट्टी साधी कथाकरण लेवल लेके जापानी लांग्वेज स्किल तीन इट पे ऑफिस कट्टी बिजनेस लेवल लेकट जापानी लांग्वेज स्किल मिथन सन्धान कल इलांट मित्र सन्धान कल कंपनी रटवा फिलिपीन थाईलैंड वियतनाम रटवा कंपनी तीन मेके गुडाक मिथन होया पिट रटवा गिहल वेड मिथन सेवक होयानी फोरीनर्स मिथन होयानी तीयनों जापानी लांग्वेज स्किल इंग्लिश स्किल मिथन तीयन वना दिन कथाकरण लेवल इंग्रीसी भाषा हेसरवी मे हकीियावत्तीनोना मे वे जब अप्लाई करना गुड़ा हस मेकड़ मेतन में एंट्री की बोर्ड पास वागे सीवी एक्ना यह अदाल कंपनी इट पास सीवी वाल हना इंटर दू मेतन मे सीवी हदाने अभी मेन मे ग्लोबल लीडर वेबसाइट अतल वेनकोट अट गिहिल्ला सीवी हदल मे मेकट अतल इट पास अब मेतनी जब पुलवा ये विधि तीनवा कंपनी मेतन तीन मे तीन निशा ऑटोमोटिव टेक्नोलॉजी के निशा वाहन पील बंदेल मे निशा वाहन अदने विस्तर मेतन सदन कल तीन इट पास अदाल बेडकर निस्थान तीन तेन ඊළඟට මෙතන තියෙනවා බැචලර් කට්ටියට
දෙලක්ෂ හතලිස් දහක් ගෙවනවා. ඊට පස්සේ මාස්ටර්ස් කට්ටියට දෙලක්ෂ හතලිස් දහක් ගෙවනවා, බැචලර්ස් කට්ටියට 218,000ක් ගෙවනවා කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට මෙතන ඒගොල්ලෝ ඉල්ලනවා ජපනිස් ලැංග්වේජ් ලෙවල් එක N2 වලට වඩා වැඩි කට්ටියට තමයි මේක ඇප්ලයි කරන්න කියලා තියෙන්නේ. ওই විදිහට අපිට මේකෙන් හොයාගන්න පුළුවන් තමන් කැමති ජොබ් එකක් මේකෙන් හොයාගන්න පුළුවන්. ඇත්තට මම මේකෙන් මට මේ වෙබ්සයිට් එකෙන් ජොබ් එකක් හොයාගන්න පුළුවන් වුණා. ඒක මෙහි ජපාන් කම්පැනි එකක්. හැබැයි ඒකේ තියෙනවා මේ කම්පැනි එකේ බ්‍රාන්ච් එකක් තියෙනවා ඉන්දියාවල. මට ඉන්දියාවට ගිහිල්ලා වැඩ කරන්න සිද්ධ වෙනවා කියලා ඒගොල්ලෝ සඳහන් කරා. එතකොට මම පොඩ්ඩක් මාස ගණන් එතකොට ඉන්දියාවේ ගිහිල්ලත් වැඩ කළා, අදාළ දේවල් බලලා නැවත ජපානට එන්න ඕනේ. ඒ විදිහට අර එක තැනක ඉඳගෙන වැඩ කරන්න අමාරු ජොබ් එකක්. මම ඒකින්ද ඒ ජොබ් එකට ගියේ නැහැ. ඒ වගේම ඒ වගේ අර වෙන රට රටවල වලට යන්න ට්‍රැවල් කරන්න වගේ මම ට්‍රැවල් කළා. කියන්නේ හොඳ අර ඉන්ටර්නැෂනල් ජොබ් කරන්න මේක හොඳ වෙබ්සයිට් එකක්. මොකද මේක හොයන්නේ ෆොරිනර්ස් ලව ඒගොල්ලන්ගේ ඉන්ටර්නැෂනල් මාකට් එකට දාගන්න. ඉතින් මේකේ ජොබ් එකක් හොයාගන්න එක ඉතාමත් ලේසි කියලා මට කියන්න පුළුවන් මගේ අත්දැකීම් එක්ක. හරි, ඊළඟට මම ඔයගලන්ට වෙන වෙබ්සයිට් එක තමයි මේ පසෝනා කියන වෙබ්සයිට් එක. මේකෙනුත් ජොබ් හොයාගන්න පුළුවන්. මෙන්න මේ මේකෙත් ඔයගලන්ට පුළුවන්. මේක ඉංග්‍රීසි වලිනුත් තියෙනවා. මේක ගිහිල්ලා ලොග් වෙලා account එකක් හදලා ඊට පස්සේ මෙතනින් තියෙනවා මේ job categories. එතනින් job හොයාගන්න පුළුවන්. මම මෙතන මේ පැත්ත මේව කරා. මේදී multiple search page එකක් එනවා. මෙතනින් අපිට type of works එකකින් අපිට තන IT පැත්ත කියලා IT පැත්ත, ඊළඟට ඔයාගේ දෙවනි category එක එහෙම search කරන්න ඕනේ. ඊට පස්සේ අදාළ company එක මෙතනින් software පැත්ත මම දැම්මා. සබ්ස්ක්‍රයිබර් දාලා මම නිකන් මෙහෙම සර්ච් කරොත් එහෙම මෙතන ඇත්තටම පොඩ්ඩක් සර්ච් කරන්න අමාරුයි. මේ මම මේක account එක හදලා නැති හින්දා මේකේ ඔයගලන්ට account එකක් හදලා මෙතනින් අදාළ job category එක දාලා ඊළඟට ඔයාගේ annual income එක මෙතනට සඳහන් කළා. annual income එක එහෙම සඳහන් කළා ඔයගලන්ට job එකක් සර්ච් කරගන්න පුළුවන්. මට මේකේ පොඩ්ඩක් सर्च कर अमारे मट मंगिता मट मे अकंट नती मे वे पसोना की वेबसाइट तोगल जपानी जब खोयागन पुलवा ईलांट बल ईलांग वेबसाइट ईलांट तीन मिन्न मे मई नबी की वेबसाइट मे मई नबी एक्की तोगल जब खोयागन पुलवा मे मई नबी एक्की तोगल रोने मुलिम अकंट खदनोने अकंट खदल ईलांट मेतनी जब सर्च कर लगल जब खोयागन पुलवा मम मेतनी මේක කියලා දාලා මම දැම්මා සාමාන්‍ය පොයෝ කාගම කෙමිස්ට්‍රි පැත්ත දාලා ඊට පස්සේ මෙතනින් අදාළ කෙන් එක ඔයාලට දාන්න පුළුවන්. කෙන් එක දාලා මම සර්ච් කරනවා. කෙන් එක කියන්නේ අදාළ ප්‍රාන්තේ. ප්‍රාන්තේ දාලා සර්ච් කරාට පස්සේ මෙහෙම ජොබ් එනවා. විශාල ප්‍රමාණයක් ජොබ් ඕගලන්ට ගන්න පුළුවන්. එතනින් අපි බලමු මේ මෙතන මේ මේ සඳහන් වෙන්නේ තව 100ක් මේගොල්ලෝ ගන්න බලාපොරොත්තු වෙනවා කියන අදහස තමයි මෙතනින් තියෙන්නේ. මේ තාම මේගොල්ලෝ ජොබ් හන්ටින් කරනවා. ඒ කියන්නේ මේගොල්ලෝ ජොබ් සෙමිනාස් තාම කරනවා. ජොබ් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියන අදහස තමයි මෙතනින් එන්නේ. ඒ විදිහට මේ උඩින්ම අපි කවි බලමු. මේ මෙතන තියෙනවා OS Tech Group කියලා. මේකට ගියාට පස්සේ ඒ group එකේ පිළිබඳ විස්තර යනවා. ඒගොල්ලෝ software හදනවා. ඊට පස්සේ වාහන वाहन संबंध देवल करना. इट पे सेमी कंडक्टर इट पे इलेक्ट्रिक उपकरण गुडाक देवल करना कंपनी का डस् कंपनी के विस्तर के मेतन तीन पल आटे इट पे कंपनी के तीन डिस्ट्रिक्ट पलाटिक विस्तर तीन ईलाटोल मेतन मेके मेपैत डेटा की अपने बलागन पुलवा मेगोल हायर करपार्टेंट मुनवा मुनवा गाने की लगे कुहमद गाने की मेतना तीन मुलिम वेब के इंटरव्यू कर इंटरव्यू कला इट पास विन विन इंटरव्यू करना इट पास एग्जाम कक्तीनो इट पास मे नई दी
සඳහන් කරලා තියෙනවා. නයිතේ කියලා කියන්නේ අන්ඔෆිෂියල් ඩිසිෂන් එක දෙන්නේ ඊට පස්සේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ විදිහට ඊට පස්සේ මේගොල්ලෝ මේ සැරේ 300ක් විතර ගන්න මේ කම්පැනි කර ගන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළාට මෙතන දාලා තියෙනවා සැලරි ස්කේල් එක. මෙන්න මේ සැලරි ස්කේල් එකකින් කට්ටිය ගන්නවයි කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. කොච්චර මන්ත්ලි පේමන්ට් එකක් ඒගොල්ලෝ කරනවාද කියලා. ඊළඟට මෙතන තියෙනවා බෙනිෆිට්ස් ටික මොන වගේ දේවල්ද දෙන්නේ. මෙතන මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා මේ යචින් එක අපාර්ට්මන්ට් එකේ යචින් එක 150ක් ඒගොල්ලෝ කියන්නේ පේමන්ට් එක කියන්නේ අපාර්ට්මන්ට් රෙන්ට් එකකින් 150ක් ඒගොල්ලෝ ගෙවනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ විදිහට ගොඩාක් තේ ඇති කියලා කියන්නේ බෙනිෆිට්ස්. එහෙම නැත්නම් දීමනා මොනවද කියලා ඒගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේ අදාළ කම්පැනි එකේ විස්තර මෙතන සඳහන් කරලා තිනවා. ඊළඟට අපිට මෙන්න මෙතන මේ යට තිනවා එන්ට්‍රි කියන එක. මේ එන්ට්‍රි කියන එක ගුවට පස්සේ මේ කම්පැනි එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට මෙතන මේ තිනවා කියෝසෙරා කියලා කම්පැනි එකක්. අපි යට මේ කියෝසෙරා කියන කම්පැනි එකේ දේවල් තිනවා මෙතන. දැන් මේ වෙන කම්පැනි එකක්. මේක ගියාම මේගොල්ලෝ මේ සෙමිකන්ඩක්ටර්ස් වගේ දේවල් හදන්නේ. ඒකේ විස්තර මෙතන සඳහන් කරලා තියෙනවා. මේ 2021 අරන් තිනවා 294ක්. මේ ටෙක්නිකල් ජොබ් වලට 294ක් අරන් තිනවා. ඊළඟට අපි බලමු මේ දේවල් පඩි එහෙම කොහොමද කියලා. මෙතන සඳහන් කරලා තියෙන මේ උකෙට්ස්කේ ෂූරියෝ කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ දැන් අරගෙන ඉවරයි කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. මෙතන පඩි පිළිබඳ විස්තරයකුත් සඳහන් කරලා නැහැ. ඒ විදිහට අපිට විවිධ කම්පැනිස් මෙන්න මේ MyNabi කියන එකෙන් හොයා ගන්න පුළුවන්. ඊළඟට තියෙන වෙබ්සයිට් එක තමයි මේ RecruNabi කියන එක. RecruNabi කියලා කියන්නේ MyNabi එක වගේම තමයි. මේකෙත් ඕගොල්ලන්ට ඕගොල්ලෝ ග්‍රැජුවේට් වුණාට පස්සේ හොයා ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ජොබ් හොයා ගන්න පුළුවන්. මේකත් අර විදිහම තමයි. ඒකෙන් මම මේකේ වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. මේ මේකෙත් තියෙන ජොබ් ටික මෙතනින් අපිට අදාළ ඒරියා එක අරම මේ ඔක්කොම සිලෙක්ට් කරලා මෙතනින් අපිට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඊළඟට මම මෙතන මේක මම සඳහන් කරේ මන්තිම එක. මේක විස්තර කරනවා. මෙතන මම සඳහන් කරන්නේ සාමාන්‍ය ජපානයේ මාස්ටර් එකක් PhD එකක් කරලා ඉවර වෙච්ච කට්ටිය ගොඩක් කට්ටිය හොයන පෝස්ට් ඩොක් එක. මේ පෝස්ට් ඩොක් එකක් කොහොමද හොයාගන්නේ කියන එකත් ගොඩක් කට්ටිය අහලා තිබුණා. මේ ජපානයේදී පෝස්ට් ඩොක් එකක් හොයාගන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි මේක. මම මේක ලින්ක් එකත් පල්ලෙහාන් දාන්නම්. මේකට නම් ලංකාවේ ඉන්න කට්ටියට උනත් මෙතන PhD වලටත් කට්ටිය හයර් කරනවා. මෙතනින් අපිට PhD පොෂන් එකකුත් හොයාගන්න පුළුවන්. ඊළඟට ගොඩක්ම මෙතන මේ වෙබ්සයිට් එකෙන් අපිට හොයාගන්න පුළුවන් දේ තමයි පෝස්ට් ડોක් පොෂන් එක. ඔයගොල්ලන්ට PhD එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ පෝස්ට් ડોක් එක හොයාගන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා. මෙතන මේ තියෙනවා රිසර්ච් පෝස්ට් ડોක් ලෙවල් කියලා. එතෙන්ට ගියාට පස්සේ ඕගොල්ලන්ට මෙතන තව මේ වෙන් කරන්නක් පුළුවන්. ඕගොල්ලන් කැටගරි එක වෙන් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මෙතනින් පෝස්ට් ડોක් පොෂන් එකක් ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්. නිකන් පෙන්නන්න. මේ විදිහට ඇතුළට ගියාට පස්සේ අදාළ යුනිවර්සිටි එක සහ ඕගොල්ලන්ට කරන්න ඕන ජොබ් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක, ඊළඟට කොහොමද සැලරි ස්කේල් එක කොහොමද, ඊළඟට කොහොමද මේකට ඇප්ලයි කරන්න කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. මේකත් ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකෙන් උත් අපිට ඔන්ලයින් අදාළ පොසිෂන් ඇප්ලයි කරන්න පුළුවන්. ජපානින් ඉන්න මාස්ටර්ස් PhD ඉවර කරපු කට්ටියට පුළුවන් මේක හරහා පෝස්ට් ડોක් එකක් හොයාගන්න. ඒ වගේම ලංකාවේ ඉන්න කට්ටියටත් මේක හරහා පෝස්ට් ડોක් එකක් හොයාගන්න පුළුවන්. සමහර පොසිෂන් තියෙනවා ඔයගලන්ට PhD වගේ පොසිෂන් උත් ඔයගලන්ට මේකෙන් හොයාගන්න පුළුවන්. ඊළඟට මම මේකේ දැක්කා මේ තව තිබුණා ටීචර්ස්. මේ ටීචර්ස් පොෂන් තිබුණා. මේ ටීචින් කරන්න පුළුවන් කට්ටියටත් මේකෙන් ඇප්ලයි කරන්න පුළුවන්. මේ ඉංග්ලිෂ් ටීච් කරන්න පුළුවන් කට්ටියට එහෙම මෙතනින් ඇප්ලයි කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ඉංග්ලිෂ් ලෙවල් එක හොඳ නම් සමහර ඒවාට ඉල්ලන නේටිව් ලෙවල් එක ඉල්ලන එහෙම හොඳ ඉංග්ලිෂ් ලෙවල් එකක් තියෙනවා නම් ඉංග්ලිෂ් ටීචින් වගේ ජොබුත් මෙතනින් ඕගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේ වෙබ්සයිට් එකක් තමයි මේක. හරි, මෙන්න මේ වෙබ්සයිට් එක තමයි මම ප්‍රධාන වශයෙන් අද පැහැදිලි කරන්න ඕගලන්ට හිතුවේ. මේ වෙබ්සයිට් එකෙන් අපිට ජපානය ඇතුළත ජොබ් හොයාගන්න පුළුවන්. මමත් මේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා තමයි ජපානයේදී මගේ ජොබ් එක හොයාගත්තේ.
ඊළඟට මම ඔයගලන්ට කිව්වා අන්තිමට මම පැහැදිලි කරන්නම් කියලා කොහොමද එන්ට්‍රි ෂීට් එක හදාගන්නේ කියලා. මම මේක කොහොම ඉන්න මම ලියපු එන්ට්‍රි ෂීට් එකක් තියෙනවා මේක පෙන්වන්න. මේක මම හදපු එන්ට්‍රි ෂීට් එකක්. ඒ කියන්නේ මේ එන්ට්‍රි ෂීට් එක සාමාන්‍යයෙන් අපි ගිහිල්ලා අදාළ වෙබ්සයිට් එකේ ලොග් වෙලා ඔයාගේ account එක හදපු ගමන් අපි මේ entry sheet එක මුලින්ම fill කරගන්න ඕනේ. එතකොට මේ වගේ entry sheet එක fill කරගන්නකොට ඔයා මේක මෙන්න මේ විදියට word file එකක් හදාගෙන තියාගත්තොත් මේ entry sheet එකම අදාළ අපි website දෙක තුනකින් apply කරන්න පුළුවන්. ඒ website දෙක තුනටම මේ එකම entry sheet එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා මේ විදියට මේ word file එක ඔයාගේ entry sheet එක හදාගෙන තියාගන්න. මෙතන තමන් ඉගෙනගත් ඉස්කෝලේ ඊට පස්සේ ඉස්කෝලේදී ඉගෙනගත් විෂය ඊට පස්සේ ඉස්කෝලේ ග්‍රැජුවේට් වෙච්ච දවස ඊළඟට ඔයා ඊළඟට ගිය යුනිවර්සිටි එක යුනිවර්සිටි එකකින් ග්‍රැජුවේට් වෙච්ච දවස ඊට පස්සේ යුනිවර්සිටි එකේ ඉගෙනගත් එක ඊළඟට ඔයාගේ මාස්ටර් එක කොහොමද කරේ මාස්ටර් එකෙන් ග්‍රැජුවේට් වුණේ කවද්ද ඊට පස්සේ PhD එක PhD එකෙන් ග්‍රැජුවේට් වුණේ හැටි ඊට පස්සේ PhD එකේ ඔයාගේ ඉගෙනගත් දේවල් ඔයාගේ डिपार्टमेंट वगे विस्तर मितंद दंगट मे मरल की आगे अतर मे एंट्री शीट सीवी अपे सीवी तम अभी मे विधि दलंगट आगे स्त्री पूछ भावे लंगट मिथन तीन आट ड्राइविंग लाइसेंस तीन अद्दीन जपान ड्राइविंग लाइसेंस तीन अद्दीन लंगट मिथन तीन अरुबाई तो कैकेल आगे जपाने पार्ट टाइम जॉब वाल एक्सपीरियंस गुडा कंपनी अहन अनिवार्य पार्ट टाइम जॉब कल तीन हों मुखद ये एक्सपीरियंस वेदगा इतकोट रेस्टोरेंट वेडकरा हरी मुखरी तनक वेडकरा हर की दाँड अखरल तीन स्पोर्ट्स संधान करो अनिवार्य स्पोर्ट्स कल तीन वोलू मुखरी कल तीन स्पोर्ट्स संधान कर निकम इंडिया के लिए दाँड होने लंगट वे हॉबी मुन देवा स्पेशल देवा मुनवा मिथन संधान कर इंग्लिश जपनीज सह सिंह कथाकरणे तमंट तीन स्पेशल स्किल मिथन संधान करोनी इलांगट वो लिया दे तम शिबोदी वा මේ කම්පැනි එකට ඇප්ලයි කරේ කියන එක තමයි මෙතන සඳහන් වෙන්න ඕනේ. මේ ශිබෝදෝකීක සාමාන්‍යයෙන් වචන 300ක් 400ක් අතර ප්‍රමාණයකින් ලියන්න පුරුදු වෙන්න ඕනේ. ඒක කොහොම හරි ඔයගොල්ලෝ ඔයාගේ අදාළ ඔයා ඉගෙනගත් අදාළ විෂයට අනුව ඔයාගේ ශිබෝදෝකීක කොහොමද ලියන්න කියලා ඔයා පුරුදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ Google එකේ සර්ච් කරලා ශිබෝදෝකී තියෙනවා. ගොඩක් ලියපු ඒ කියන්නේ උදාහරණයක් ඒකෙන් තමන්ට කැමති එකක් තෝරගෙන පොඩ්ඩක් එඩිට් කරලා හදාගන්න පුළුවන්. මේ ශිබෝදෝගි කියලා කියන්නේ තමන් මේ කම්පැනි එකට ඇප්ලයි කරේ ඇයි? ඇයි මම මේ කම්පැනි එකේ මෙන්න මේ වගේ පොෂන් එකකට ඇප්ලයි කරේ ඇයි කියන එක තමයි එතනින් සඳහන් වෙන්නේ. මේ විදිහට සඳහන් කරලා ශිබෝදෝගි එකක් ලියන්න පුරුදු වෙන්න ඕනේ. වචන 300ක් 400ක් වගේ තියෙනවා. ඊළඟට තියෙනවා ජිකොපීආර් එක. जिकोपीआर सेल प्रमोशन तमाम मिन्न आगे कैन अदहस दमाइ जिकोपीआर मिन्नमेवागे मम मिन्नमेवागे देवा लिगन तीन मम्मेवागे कैपकिरी मकरण पुलवा क्यों दे तमाइ जिकोपीआर बलापुर सेल प्रमोशन मम मिन्नमेवागे पुद्गले क्यों एगोल पेहदली कल देने मे जिकोपीआर एक वचन තුන්සියක් 400ක් අතර ප්‍රමාණකින් ඕගොල්ලෝ ලියන්න පුරුදු වෙන්න ඕන. ඊළඟට ගොඩාක් එන්ට්‍රි ෂීට් වල තියෙන එක තමයි ගකුසේ ජිදයිනි මුත්තම චිකර ඉරිතේ තොරිකොන්ද කොතෝ කියන එක. ඒ කියන්නේ ස්ටුඩන්ට් කාලේ ඕගොල්ලෝ ගොඩක්ම මහන්සි වෙලා ඕගොල්ලෝ අත්පත් කරගත්ත දේ. එහෙම නැත්නම් ඕගොල්ලෝ ළඟා කරගත්ත මොකක් හරි දෙයක් පිළිබඳ විස්තරයක් සඳහන් කරන්න කියලා තියෙනවා. स्टूडेंट का जपान आवकटेट की स्टूडेंट का जपान जपान टाइविल्ला मम क्यूए मेहिम जपान टाइविल अब इनको जपान भाषा हर कथाकर पुलवंकम क्यू उन्ना है भाई अभी मस हया कैतुल जपान भाषा कथाकर पूर्द
මෙහි ජපානේ වැඩ කරගන්න පුළුවන් කමක් ඇති කරගත්තා. ඒක තමයි මම ගොඩක්ම මගේ ශක්තිය යොදවලා මහන්සියලා ලබා කරගත්ත මම ලබා කරගත්ත ටාගට් එක වගේ අදහසක් ඕගලන්ට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව මොකක් හරි වෙන දෙයක් උනම් ඕගලන්ට කියන්න පුළුවන් මම මේක තමයි මගේ ශක්තිය යොදලා මම ළඟා කරගත්ත දේ කියන එක ඕගලන්ට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒක ජපානයේදී ඇතුළේ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේදී ස්ටුඩන්ට් කාලේදී කරපු දෙයක් වෙන්නත් පුළුවන්. ඒ විදිහේ දෙයක් මෙතන සඳහන් කරන්න පුළුවන්. ඊළාට මෙතන තියෙනවා මේ සොසියෝ රොම්බුන් එක ගැන. ඒ කියන්නේ මාස්ටර් එකක් හරි PhD එකක් හරි බැචලර් ඩිග්‍රී එකක් හරි කරපු කට්ටිය ඒගොල්ලෝ අන්තිමට ලියනවා තීසිස් එකක්. ඒ තීසිස් එකේ විස්තර ටික මෙතන සඳහන් කරන්න තියෙනවා. ඊළඟට ඔයගොල්ලෝ රිසර්ච් පේපර්ස් පබ්ලිෂ් කරලා තිනවා නම් ඒ රිසර්ච් පේපර් වල විස්තර මෙතන සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ කන්ෆරන්ස් වලට සහභාගී වෙලා තිනවා නම් ඒ සහභාගී වෙලා තින කන්ෆරන්ස් ටික මෙතන සඳහන් කරන්න ඕනේ. ඒ විදිහට සඳහන් කරගෙන ගිහිල්ලා ඊළඟට සාමාන්‍යයෙන් මෙහි අහන TOEIC exam එක. ඒ කියන්නේ මෙහි ජපානේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කොච්චර පුළුවන්ද කියලා බලන TOEIC exam එකේ රිසල්ට් වලින් මේ TOEIC exam එකේ එක්සෑම් එකේ රිසල්ට් එක කොහොමද කියලා අහන අවස්ථාව තියෙනවා. එතකොට ඒ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ TOEIC එක්සෑම් එකක් දැල්ලා තියෙන්න ඕන. ඒ TOEIC වල රිසල්ට් එක දාන්න පුළුවන්. ඊළඟට ජපනිස් ලැන්ග්වේජ් එකේ කොච්චර දුරට ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවද කියන එක JLPT මෙන්න මේ ලෙවල් එක වෙනකන් ඉගෙන ගත්ත කියලා ඔයගොල්ලන් සඳහන් කරන්න වෙනවා. ඊළාට අදාළ කම්පැනි එකේ ඔයා මොන වගේ පැත්තකටද ඇප්ලයි කරන්නේ මේ කම්පැනි එකේ එක එක ඩිපාර්ට්මන්ට් තියෙනවා. ඒ ඩිපාර්ට්මන්ට් වලින් තමන් කැමති මොන කම්පැනි එකකටද මොන ඩිපාර්ට්මන්ට් එකකටද කියලා ඔයගොල්ලෝ සඳහන් කරන්න ඕන. මම ගොඩාක් ඒවට දැම්මේ කෙන්කියු කයිහත්ස් පැත්තේ. ඒ කියන්නේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පැත්තේ. ඊට පස්සේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පැත්තට දැම්මට පස්සේ ඇයි ඒ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන එක ඔයාගේ පළවෙනි තෝරා ගැනීම විදියට ඔයා සිදු කරේ කියන එක ඔයගොල්ලෝ සඳහන් කරන්න ඕන. ඊළඟට මම ගොඩාක් ඒවට දැම්මේ සේසන් ඩිජිට්සු කියන එක තමයි දෙවෙනි තෝරා ගැනීම විදියට. ඊට පස්සේ ඔයගොල්ලෝ සඳහන් කරන්න ඕනේ ඇයි මේ දෙවෙනි තෝරා ගැනීම විදියට සේසංගි ජුට්ස් කියන එක දැම්මේ කියලා ඔයගොල්ලෝ සඳහන් කරන්න ඕනේ. ඒ විදියට සඳහන් කළා මේකේ මේ විදියට එන්ට්‍රි ෂීට් එක පුරවන්න ඕනේ. මේ එන්ට්‍රි ෂීට් එක පුරවලා මේ එන්ට්‍රි ෂීට් එක තමයි සාමාන්‍යයෙන් අදාළ කම්පැනිස් වලට යවන්න ඕනේ. ඊට පස්සේ මේ එන්ට්‍රි ෂීට් එක යවුවට පස්සේ ඒ කම්පැනි එකෙන් මේ ටික කියවලා බලලා ඔයා හොඳනම් ඒ කියන්නේ මේක එන්ට්‍රි ෂීට් එක කියලා කියන්නේ CV එක වගේ කියවලා බලලා ඒගොල්ලන්ට ඔයා ඉන්ටර්වයුව කරන්න කැමති නම් කරන්න ඒගොල්ලෝ පළවෙනි ඉන්ටර්වයුව එක දෙනවා ඕගලන්ට. ඊට පස්සේ ඕගොල්ලෝ පළවෙනි ඉන්ටර්වයුව එක ගත්තට පස්සේ පළවෙනි ඉන්ටර්වයුව එක දැන් මෙහි ජපානයේ ගොඩාක් ඉන්ටර්වයුව තියෙන්නේ ඔන්ලයින් වලින්. ඔන්ලයින් වලින් ඉන්ටර්වයුව කරනවා. ඉන්ටර්වයුව කරලා ඊළඟට කරන්නේ ඒ ඉන්ටර්වයුව එක පාස් වුණාට පස්සේ ගොඩාක් කම්පැනිස් කරන්නේ දෙනවා එක්සෑම් එක කරන්න. ඒ එක්සෑම් එක සමහර ඒවා ඔන්ලයින් තියෙනවා, සමහර ඒවා එක්සෑම් සෙන්ටර්ස් වලට ගිහිල්ලා කරන්න ඕනේ. ඒක ඔයාගේ ජපනිස් දැනුම ඊළඟට ඒක හරියට මේ සාමාන්‍ය දැනුම පරීක්ෂා කරන එක්සෑම් එකක් හරියට අපි අර ඒ ලෙවල් වලට අර සාමාන්‍ය දැනුම් පරීක්ෂණයක් කරන්නේ මේ එක්සෑම් එකක් ලියන්නේ ඒ වගේ එක්සෑම් එකක් තමයි මේකත්. ඒකත් කරන්න ඕනේ. ඒක කරාට පස්සේ ඒකේ රිසල්ට් උත් බලලා ඊළඟට දෙනවා දෙවනි ඉන්ටර්වයුව එක. මේ දෙවනි ඉන්ටර්වයුව එකත් පාස් වුණාට පස්සේ ගොඩක් කම්පැනිස් වලින් ඔයගලන්ට නයිතේ එක දෙනවා. එහෙම නැත්නම් ඒකට කියන්නේ නන් ඔෆිෂියල් ඩිසිෂන් එක දෙනවා. සමහර කම්පැනිස් තියෙනවා ඒවා තුන්වෙනි ඉන්ටර්වයුව එකටත් යනවා. තුන්වෙනි ඉන්ටර්වයුව එකත් කළා ඒගොල්ලෝ කරන්නේ නයිතේ එක දෙනවා. එහෙම නැත්නම් අනඔෆිෂියල් ඩිසිෂන් එක දෙනවා ඔයගොල්ලන්ගෝ මේ කම්පැනි එකට ගන්න කැමතියි කියලා. එහෙම ගන්න කැමති කියලා අනඔෆිෂියල් ඩිසිෂන් එක දීලා ඔයගොල්ලන්ගේ ඊළඟ අවුරුද්දේ ඒගොල්ලන්ගේ කම්පැනි එකට ගන්නවා. මේ විදිහට තමයි සාමාන්‍යයෙන් ජපානයේ ජොබ් එකක් හොයාගන්න පුළුවන්. මං හිතනවා අද කියන්න ඕන වුණත් ගොඩාක් දේවල් මම කිව්වා කියලා දැන් ලොකු කාලෙකුත් මෙතෙන්ට ගියා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඕගලන්ට පුළුවන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට මම ඒ ප්‍රශ්න වලට උත්තරත් එක්ක මේ ජොබ් ඉන්ටර්විව් වලදී කොහොමද ඉන්ටර්විව් එකකට ෆේස් කරන්න කියලා වීඩියෝ එකක් තමයි මං ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඕගලන්ට පුළුවන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මං හිතනවා මෙන්න මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරොත් ඕගලන්ට ජපානයේදී ජොබ් එකක් හොයාගන්න පුළුවන් ඒ කියලා. ඊළඟට හිතන්න එපා ජපානයේ ජොබ් එකක් හොයාගැනීම ඉතාමත් ලේසි කියලා. ඒ කියන්නේ හොඳ කම්පැනි එක ජොබ් එකක් හොයාගැනීම ඉතාමත් ලේසි කියලා ඕගොල්ලෝ හිතන්න එපා.
ඇත්තරම හොඳ කම්පැනි එකක ජොබ් එකක් හොයා ගැනීම ටිකක් අමාරුයි. ජපානට ඇවිල්ලා ඉගෙනගෙන ජොබ් එකක් හොයාගන්න ජොබ් එකක් හොයාගෙන මෙහි රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන කට්ටියට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමුවෙමු. අදට ගිහින් එන්නම්.